ඔබ මේ කොන්නේ ITN මධ්‍යන 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම අශින්ක දුනතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මෙරට විශාලතම ආයෝජන කලාපයේ ඉදිකිරීම අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව සම්මානය ඇතුළු සම්මාන රසක් දිනා ගනිමින් ITN රයිගම් ටෙලි සම්මානවලදී වසරේ සම්මානනීය නාලිකාව බවට පත්වෙයි. කෝටි 100ක හෙරොයින් සමග ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට. ඉඩායි සුලිකුණාටුවෙන් මියගිය පිරිස 700 දක්වා ඉහළට. පුංචි තිරේ මහා කලා මංගල්‍ය රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ නෙළුම්පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත්ව පැවතුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව ඇතුළු සම්මාන රැසක් දිනා ගනිමින් සිය අභිමානය තහවුරු කිරීමට මෙවරත් ITN මාධ්‍ය ජාලය සමත් වුණා. පහළොස්වන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ITN ප්‍රවෘත්ති නිවේදිකා නිශාන්ති දෙල්රුක්ෂි සම්මානයට පාත්‍ර වුණා. මීට පෙර රාජ්‍ය හා සුමති සම්මානයන්ටද පාත්‍ර වූ ඇය ITN ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක්. මාධ්‍ය විශිෂ්ටතා සම්මානය යටතේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංග්‍රාමය වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ITN ප්‍රවෘත්ති අංශයේ දුශාන්ත දර්ශනයි. ඒ කලාබර සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ITN මාධ්‍ය ජාලයේ අත්පවරු වැඩසටහන සඳහා ජනජීව වේහැල්ල ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. කුඹුරු ටෙලිනාට්‍යයේ තෙන්නකෝන්ගේ චරිතය රඟපෑ පරාක්‍රම ජයසිංහ ජූරියේ විශේෂ ඇගයුම් සම්මානය ලබා ගත්තා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරා කර්මය වෙනුවෙන් කුඹුරු ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂ ස්ට්‍රයිනර් ඇඩම්ස් සම්මානයට පාත්‍ර වුණා. විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ද නිර්මාණය වෙනුවෙන් කුඹුරු ටෙලිනාට්‍යයේ ශබ්ද නිර්මාණය කළ කිනිස්ති රාජපක්ෂ සම්මාන හිමි කරගත්තා. කුඹුරු ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පී දමිත චන්ද්‍රසිරි හොඳම ටෙලිනාට්‍ය සංස්කරණය වෙනුවෙන් සම්මානය ලබා ගත්තා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායනය සඳහා සහෝදරයා ටෙලිනාට්‍ය වෙනුවෙන් බුද්ධිනි වැලිබිට සම්මාන හිමි කරගත්තා. වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ කුඹුරු ටෙලිනාට්‍යයේ රන්ගනය වෙනුවෙන් ඇන්ඩ්‍රු පුල්ලේ. විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙසින් කුඹුරු ටෙලිනාට්‍යයේ කලණ ගුණසේකරද විශිෂ්ටතම සහාය නිළිය ලෙසින් සහෝදරයා ටෙලිනාට්‍යයේ උදයන්ති කුලතුංගද සම්මාන හිමි කරගත්තා. වසරේ හොඳම ටෙලිනාට්‍ය තිරචනට හිමි සම්මානය මෙවර හිමි වුණේ ITN විකාශය වූ සහෝදරයා ටෙලිනාට්‍යටයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙසින් සහෝදරයා ටෙලිනාට්‍යයේ ප්‍රශාන් රවින්ද්‍රද වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙසින් එම ටෙලිනාට්‍යයේ රඟපෑ චාන්දනී සෙනවිරත්නද සම්මානයට පාත්‍ර වුණා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණේ කුඹුරු ටෙලිනාට්‍යයි. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙවර හිමි වුණේ කුඹුරු ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නටයි. රයිගම් ටෙලිස් 2018 වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ස්වාධීන රූපවාහිනිය වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ ස්වාධීන රූපවාහිනිය
රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශේෂතම ප්‍රවෘත්ති නිවේදිකාව සඳහා වන සම්මානය හිමි කර ගැනීමට මට හැකි වුණා. එවෙනුවෙන් ITN ප්‍රවෘත්ති අංශයටත් ස්වාධීන රූපණී මාධ්‍යාලයටත් මා ස්තුතිවන්ත වෙනවා. මගේ අනාගත පරපුරට මගේ නංගිලාට මල්ලිලාට මං කියන්නේ විශිෂ්ටත්වයට පත්වීම සඳහා අවශ්‍ය ප්‍රගුණ කිරීම කරලා ඔයාලා හැමෝටමත් මේ තත්ත්වයට පත්වෙන්න අනාගතයට සුබ පතනවා කියන එක. මම මතක් කරනවා මගේ කැමරා ශිල්පී වර්ණ ලක්මාල්, සමින්ද ජයකොඩි, කෝසල මුදලගේ වගේ අයත්, සුනිල් පෙරරා වගේ අයත් මට සෑහෙන සහයෝගයක් දුන්නා. ඉතින් මේ වගේ නිර්මාණ තවදුරටත් ඉදිරියට කරන්න තමා මගේ බලාපොරොත්තුව. ITN සියලුම සේවක මණ්ඩලය වෙනුවෙන් අකසිතින් මේ සම්මානය පුදනා කරනවා. සන්තෝසයි. සංකීර්ණ චරිතයක් කළා සම්මානයක් ලැබුණාම මේක ලොකු සතුටක් ඉතින්. තරම කියනවා නම් ITN එකට ස්තුතිවන්ත වෙනවා. මොකද පහුගිය කාලයක් තිබුණා හොඳ නිර්මාණ ඒගොල්ලෝ උදුර ගන්න තරමට එක්කහු කළා. channel එකක තියෙන්න ඕනේ හොඳ ගුණාංගයක්. නිකන් රසවින්දනයේ කියලා හිටම් මොනවා හරි කරන එකක් නෙමේ. ගෞරවාන්විත ප්‍රෙස්ටිජස් තැනකට එන්න ඕනේ එකක්. ඇත්තටම සතුටුයි. මම හිතනවා මේ අවුරුද්දේ යම් තරඟකාරීත්වයක් පහුගිය අවුරුදු වලට වඩා තිබුණා කියලා. මොකද හේතුව කූඹියෝ සහෝදරයා වගේ වැදගත් නිර්මාණ කීපයක්ම මේ තරඟයට ඉදිරිපත් වෙලා තිබුණා. අපේ කලාකරුවෝ, අපේ නිර්මාණකරුවෝ ඉන්නවා, වැඩ කරන්න පුළුවන් මිනිස්සු, වැඩ කරන්න වාතාවරණයක් නොලැබීම තමයි තියෙන ප්‍රශ්නේ. ශ්‍රී ලංකේය ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ලෙසින් අපත් සමග රැඳී සිටින ශක්තියක් වූ ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය. රුපියල් කෝටි 72,000කට අධික මුදලක් වැය කරමින් මෙරට විශාලතම ආයෝජන කලාපයේ ඉදිකිරීම අද හම්බන්තොටදී ආරම්භ වුණා. ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රැකිය අවස්ථා දසදහසක් හම්බන්තොට ජනතාවට දායාද කෙරෙන හම්බන්තොට ආයෝජන ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ නවෝදයක් ඇති කිරීමට තුඩුදෙන ව්‍යාපෘතියක්. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය ලෙස එය ඉදිවන්නේ දැවැන්ත ව්‍යාපෘති දෙකක් කේන්ද්‍ර කර ගනිමින්. ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ දැවැන්ත තෙල්පිරි පහදුවක් සහ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම රජයේ සැලසුමයි. තෙල්පිරි පහදු සංකීර්ණය තුළින් අපනයන වෙළඳපොළට අවශ්‍ය ඉන්ධන නිපදවීම සිදුවනවා. හම්බන්තොට ඉදිකිරෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව මගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය සිමෙන්ති නිපදවීම සිදු කෙරෙනු ඇති. මෙම වැඩසටහනට ඕමානයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය අල් රූමි මහතාද සහභාගී වුණා. පසුගිය යුගයේ ලංකාවේ වඩාත්ම පසුබෑමකට ලක් වූ දිස්ත්‍රික්කයක් වශයෙන් තිබුණ මේ දිස්ත්‍රික්කය අද මේ රටේ වඩාත් දියුණු සංවර්ධිත 21 වෙනි සියවසේ පුරවරයක් බවට පත්වෙන මේ මොහොතේදී මේ නව ආයෝජන ව්‍යාපෘති දෙක අපේ රජයේ ආර්ථික වර්ධන ප්‍රතිපත්තියේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් ඇතියටයි මම දකින්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පසුගිය රජ කාලයේ යතිදල පහසුකම් සඳහා විශාල ආයෝජන ප්‍රමාණයක් සිදු කළත් එයින් රටට හෝ හම්බන්තොට ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලැබුණේ නැහැයි කියන්න මම කනගාටුයි. 2018 වෙනකොට අපි ලංකාවේ වාර්ෂික අපනයන ප්‍රමාණය $11,11,900 දක්වාත් ඍජු විදේශ ආයෝජන $2,400,000 දක්වාත් වැඩි කරගන්න පුළුවන් වුණා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් වාර්තාගත කළ අවුරුද්ද 2018 වර්ෂයයි. මේ 2004 ඉදිවන මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය 2015 අපි බාරගන්නකොට රජය මේක අක්කර 600කට ප්‍රමාණයක් හිස් භූමියක් විදිහට තමයි තිබුණේ. ඒ හිස් භූමිය අපිට පුළුවන් වුණා මේ වසර 2-3-4 ඇතුළට අද වෙන විට මේ දැවැන්ත ආයෝජන දෙකත් එක්ක මේ භූමිය සම්පූර්ණ ආයෝජන වලින් පුරවන්න. $17,17,5 තමයි 1978 සිට මේ දක්වා අපේ රටට ඇවිල්ලා දෙන ආයෝජන විදියට ගන්නයි කියලා බලනකොට අද වැඩ ආරම්භ කරන මේ තෙල් පිරිපාදුවත් අපි මේ භූමිය ඉදිරියේදී දෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ විතරක් $4,00,000,000 ඍජු විදේශ ආයෝජනයක් අපේ රටට ගලාගෙන එනවා. මාස 18ක් ඇතුළත මේ භූමියේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය අපි ආරම්භ කරනවා. අවුරුදු 4ක් ඇතුළත එහා පැත්තේ තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය අපි ආරම්භ කරනවා. ඒ සමගම අද අපි ලබන $17,17,000 ආදායමට අලුතෙන් $7,00,000,000 අවුරුදු 4ක් ඇතුළත අපේ ආදායමට එකතු කරනවා.
අපි හිතුවේ අලියා ලොකු දෙවන්ත සතෙක් වුණාට ඇහැ පුංචි නිසා අලියාට අලියාගේ තරම තේරෙන්නේ නැහැ කියලා. දෙයි හාන්දුරුවනේ මේකේ තරම දැනගත්තේ දින 52 අපේ අගමැතිතුමාගේත් හැම හයියයි අලියාගේ වගේ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් එතුමා දින 52 ඒ අභීත සටන අපි එක්සත් ජාතික පක්ෂයට අපි ගරු කළ යුතුයි කියන එක මම කියනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ගෙන මේ වැඩපිළිවෙලට මගේ ආශිර්වාදය 100%. අපි මේ ගමන යන්න ඕනේ. අපි මේ සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉස්සරහට තියපු අඩිය අඟලක්වත් පස්සට ගන්නෙ නෑ කියන එක අපි කියනවා. පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වා දීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව උදෑසන 8:30 සිට 11:30 දක්වාත් පෙරවරු 11:30 සිට පසුරු 2:30 දක්වාත් ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටු වෙනවා. එමෙන්ම පසුරු 2:30 සිට 5:30 දක්වාත් පසුරු 6:30 සිට 7:30 දක්වාත් හෝ පසුරු 7:30 සිට 8:30 දක්වා විදුලි සැපයුම අත්හිටු වීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. පසුගිය රජයේ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල අක්‍රමිකතා රසක් සිදුවද වත්මන් රජය රාජ්‍ය මාධ්‍ය තුල මාධ්‍ය නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ඉඩකඩ සලසා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා මේ බව ප්‍රකාශ කළා. 70 අපේ රටේ ස්වර්ණමය යුග වෙලා තිබුණ සිනමාවේ රූපවාහිනියේ වේදිකාවේ ගුවන් විදුලියේ හැම තැනම. හැබැයි යුද්ධෙන් පස්සේ අපිට එක තැන අපි නතර වුණා පුළු පුළුවන් විදිහට කලාකරු ටික විතරයි ඉස්සරහට ගියා. යුද්ධ ඉවර වෙලා බලනකොට ගරු මන්ත්‍රීතුමා ලෝකේ ඩිජිටල් වෙලා ඉවරයි. මම වන්දි බට්ටේ වගේ කලාකරුවෝ ටිකක් ඔබතුමාලා හැදුවා. කලා හොරු ටිකක් හැදුවා. ඔබතුමාලාගේ වැඩ කරගන්න පුළුවන්. ඔබතුමාලා කියන දේවල් වලට ලියන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගුණ වර්ණනා කරන්න එහෙම කලා පැලැන්තියක් හැදුවා. ඔබතුමා ITN එකේ පාඩුව ගැන කිව්වා. මේ ජනාධිපතිතුමා පත් කරපු බරපතල පරීක්ෂණ කොමිෂන් සභා වංචා දූෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ කියනවා ITN එකට කවුද පාඩු කළේ? ITN එකට පොලු තියලා තියෙනවා 2015 වෙනකන් ඒ ජනාධිපති මැතිවරණයේදී මිලියන 223ක් මහින්ද රාජපක්ෂ මහත්තයට කියලා කියන්නකෝ. ඔය හැංගීම් බරව මේ සල්ලි ටික ITN එකට ගෙවලා දාන්න කියලා. වැඩේ ඉවරයි. ITN එකේ ඉන්න සේවකයන්ට ඔක්කොම බෝනස් ටික ගෙවන්න පුළුවන්. ඕක කරන්න ඕකක මෙතන අවිලා හඳලා වැඩක් නැහැ. රූපවාහිනියේගේ පාඩුව විතරක් 2015 වෙනකන් මිලියන 402ක පාඩුවක් කරලා තියෙනවා. ITN එක රූපවාහිනියේක විනාශ කළේ තමුන්නාන්සලාගේ පාලන කාලේ. අද වෙනකොට මාධ්‍ය නිදහස ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් ආකාරය අද රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. මම කියන්න ඕනේ රාජ්‍ය මාධ්‍ය අද සාමාන්‍ය පරිදි සමානතාවයකින් ක්‍රියාත්මක වෙන අතර එක වෙලාවකට රාජ්‍ය මාධ්‍ය තුලත් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂයේ ප්‍රවෘත්ති වලට වැඩිය පෝට්ටුවේ නිවුස් යන වෙලාවලුත් තියෙනවා. මං ඊයේ පෙරේදා දැක්කා මේ පෝට්ටුවේ නිවුස් යන එක දිගට යනවා රූපවාහිනියේ. අයවැය සම්මත කරගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේද සහය හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අතිගරු ජනාධිපතිතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා. එතුමාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරලා දීලා තියෙනවා මේ අයවැයෙන්. එතුමාගේ වැය ශීර්ෂය අපි සියලු දෙනාම එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ අනුමත කරලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය පොහොට්ටුවේ කට්ටිය ආවේ නැතත් අපි කිසිම බෙදීමකින් තොරව ඒ වැය ශීර්ෂය අනුමත කරලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා අයවැය විවාදයේදී සමහර අඩුපාඩුකම් පෙන්නලා දෙන අවස්ථාවෙත් අපි දැක්ක මේකේ තියෙන හොඳ වැඩසටහන් වලට ඒ අයගේ හොඳ ප්‍රකාශ කෙරුවා. තුන්වෙනිවර අයවැය කියවීමේදී අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. තාම සන්දාන්නේ නැහැ, කතා විතරයි. මේකත් ඉතින් හරියනකම් විශ්වාසයක් නැ මන්නම් හිතන්නේ ඒක හරියයි කියලා. මොකද ගත්ත තැනම හබක් වෙලා තියෙනවනේ වැඩි බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් කරන්නේ නැහැ කියන තැන එතුමන්ලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක්. ඉතින් එතකොටම සන්දානේ දෙදරලා ඉවරයිනේ. හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන යාත්‍රාවක් දකුණු මුහුද තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගැනුණේ. මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 100කට අධික බව අනාවරණය වී තිබෙනවා. යාත්‍රාවේ සිට ඉරාන ජාතිකයන් 9 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙරට මුහුදු සේවාවට ඇතුළු වූ ඉන්දීය දීවරින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවටගෙන තිබෙනවා. උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසුණුයි මෙම දීවරයන් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඔවුන්ට අයත් රෝලර් යාත්‍රා දෙකක්ද මෙහිදී නාවික හමුදා බහරයට ගැනුණා. එම පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර දීවර අධ්‍යක්ෂවරයා වෙත බහර දීමට නියමිතයි. චෙන්නයි සහ ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් දෙදෙනෙකු ගුවන් මළතුල රැගෙන ආ එනසාල් කරදමුංගු සහ ලොකු ලුණු බීජ තොගයක් කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් මිලියනයකට ආසන්න බවයි නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ. අදාළ සැකකරුවන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මාධ්‍යවේදී දිල්ෂාන් පතිරත්න විසින් රචිත සර්වාර්ථ සිද්ධිය හෙවත් ශාස්ත්‍රීයේ දඩබ්බරයා ග්‍රන්ථය දොරට වැඩුම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු වුණා. දිල්ෂාන් පතිරත්න මහතාගේ මෑණියන් වෙත මෙම ග්‍රන්ථය පිළිගැන්වීමටයි කටයුතු කෙරුණි. සද්දා මංගල සූර්ය බණ්ඩාර, දුලිකා මාරපණ, කින්ස්ලි රත්නායක, නිතිඤ්ඤ දිලික් ජයවිරයන මහත්මහත්මීන් මේ දීකෘතිය පිළිබඳ අදහස් දැක්වුවා. විද්වතුන් කලාශිල්පීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මම මේ දඩබ්බරයාට ප්‍රේම කරන්නට පටන් ගන්නේ ඔහුගේ ඒ ආරම්භයේම පවසන සිද්ධාර්ථගේ පෞරුෂය. මම කිසා ගෝතමියට පෙම් කරන්නට පටන් ගන්නවා ඒ දිර්ෂාන් පතිරත්න නිසාමයි. දිර්ෂාන්, නුඹ ඉතා සුවිශේෂී කතාකාරයෙක්, නුඹ ඉතා සුවිශේෂී ප්‍රබන්ධකයෙක්. මේ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයක් වූ අසන්දිමිත්තා චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීකල් සිනමා ශාලාවේදී පැවැත්ුණා. පේනවනේ මම රාත්තල් 300කට වඩා බර කසාද දෙකක්ම කැඩිච්ච අවුරුදු 38ක ගෑණි. මං අඩි 5යි අඟල් 3ක් උස රාත්තල් 150ක් බර, ඒත් කිසිම පවුල් බරක් නැති තනි වූ හදවතක් කොහෙන්? වරදට සමාව දෙන්න සූදානම් අනිකට පිළිමි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. 14 වන ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උරුලේදී විශිෂ්ටතම රංගනය වෙනුවෙන් පිදෙන යකුෂි මුතු සම්මානය දිනාගත්තේ එම චිත්‍රපටයේ ප්‍රධාන නිළියට පණ පෙවූ නිල්මිණි සිගේරා මහත්මියයි. මං කැමති පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් 300ක් බර ගෑණියෙක්ව එල්ලන්න දකින්න ඇති බලන්න. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ගණිතය සහ ගණිත අධ්‍යාපනය සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සංවිධානය කළා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සම්මන්ත්‍රණය පසුගිය 22 සහ 23 යන දිනවලදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකුමසාරිස් දිනේන්ද්‍ර සිං සහ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ආචාර්ය SHPP කරුණාරත්න යන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. බණ්ඩාරගම පරගස්තුට මිතුරු සවිය එකමුතුව සංවිධානය කළ නේවාසික රෝගීන් සඳහා ඖෂධ හා වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කෙරුණා. රුපියල් 10,00,000 වටිනාකමින් යුත් ඖෂධ වර්ග සහ තැඹිලි 2,000ක් පරිත්‍යාග කිරීමයි මෙහිදී සිදුපුණේ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් සරසවි වරම් ලැබූ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. රත්නපුර දිස්ත්‍රික් මෙනික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමයයි ඒ සංවිධාන කර තිබුණේ. මේ අර්ථයේ ශිෂ්‍යත්ව 130ක් පිරිනැමුණා. ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම දහවණේට නුසුදුසු බස් රථ 10ක් අලුත් වැඩියා කර ලංකා ගමනාගමන මණ්ඩලයට බාර දීමේ වැඩසටහනක් ආරම්භ කළා. අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. දැන් ක්‍රීඩා පුවත්. එළඹෙන ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත දෙමෙල් මහතා පවසනවා. එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 4 වනදා ආරම්භ වනවා. කණ්ඩායම් 4ක් ක්‍රීඩාංගන 2කදී තරඟ වදිනවා. මෙම තරගාවලියෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයින් එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයට එක්කරන බව තේරීම් කමිටුව පවසනවා. ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්ුණා. ඊට තේරීම් කමිටු සභාපති අසන්ත දෙමෙල්, ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, සභාපති ශම්මි සිල්වා යන මහතුරුන් ඇතුළු පිරිසක් එක් වුණා.
අපි ලෝක කුසලාන තරගයේ හොඳට කරන්න තමයි බලාපොරොත්තු. දැන් අතුරුසිංහ මාත්‍ය තමයි කෝච් හැටියට යන්නේ. ප්ලේයර්ස්ලා බලන්න ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකක් ගහන ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඉදිරියට යන්න කොහොමද හොඳට කරන්න පුළුවන්? ඒකෙන් බලන්න ඕනේ නායකත්වයේ කාටද හිමි වෙන්න ඕනේ කියලා. ඒ සමගින් අයිකින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. පසරු දෙකට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk